අයිබෝවන් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ හමෙන් ගැටළු ගොඩකට විසඳුමක් දෙන ෆේස් පැක් එකක් හදාගන්න විදිය ගැන. අපි එහෙනම් වීඩියෝ එකට යමු නේද කොහොමද මේ පැක් එක හදාගන්නේ කියලා. මේ පැක් එකේ ෆේස් පැක් එකේ ප්‍රධානම අමුද්‍රව්‍ය වෙන්නේ අල. ඔගලන්ට පුළුවන් අල ගන්නකොට හරිම නැවුම් අල ගන්න. විශේෂයෙන්ම ලංකා අලක ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේක ෆේස් පැක් දෙකක් ඔගලන්ට මෙතන පේනවා ඇති. මම ඉදිරියේදී විස්තර කරන්න මොන වගේ වෙලාවටද මේක පාවිච්චි කරන්න ඕන මොන වගේ දේවල් වලටද කියලා. මේ මුලින්ම තියෙන ෆේස් පැක් එක පොඩ්ඩක් අමුද්‍රව්‍ය කීපයක් එකතු කරලා හදන එකක්. මේ අනිත් එක මේක විශේෂයෙන්ම ඇස් වටේ කළු වෙලා තියෙන අයට ඇස් යට කළු වෙලා තියෙන්නේ අධික විදිහට කළු වෙච්ච අයට මේක පාවිච්චි කරන්න පුළුවන් ඇස් වටේට විතරක් ඇස් අවට පුළුවන් ඒ හින්දා මේක මෙතන පැක් දෙකක් විදිහට තමයි මම මේක හදන්නේ ඉස්සෙල්ලාම හොඳට ඔයා නැවුම් අලගෙඩියක් අරගන්න අරගෙන හොඳට පිරිසිදු කරලා මේ වගේ අපි අර පොත්ත අරින්න ඕනේ එහෙම නැත්නම් කුරුටු ගාලා හරි එක පොත්ත අරගන්න මෙතනදී විශේෂම වැදගත් වෙන්න ඕනේ මේ ඔයා ගන්න මේ අල එක ගොඩක්ම නැවුම් වෙන්න ඕනේ ලංකාලයක ගන්න මං කලින් කිව්වා වගේ ඔයාට පුළුවන් නම් ඔගොල්ලෝ ගෙදරම වගා කරපු දේවල් මේ මේ දේවල් වලට යොදා ගන්න පුළුවන් නම් ඒවෙන් ලැබෙන ප්‍රතිඵල ඔගලන්ට ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා ඉතින් මේ විදිහට සුද්ධ කරලා මම මේක පොඩි කෑලි වලට කපා ගන්නවා මොකද මම මේක බ්ලෙන්ඩර් එකට දාලා මේක පේස්ට් එකක් වගේ ගන්න ඕනෙ හින්දා ඉතින් ඒ අතර වාරදි මං කියන්නම්කෝ මේ අල වලින් අපේ හැමේ තියෙන ඒ කියන්නේ හැමේ ගොඩක් කළු වෙලා තියෙන තැන් නැති කරන්න ලොකු උදව්වක් වෙනවා මේ අල යුෂ ඒ වගේම පිග්මන්ටේෂන් තත්ත්වයන් කියලා කියන්නේ කියන්නේ සමහර අයගේ තියෙනවා මූණ දෙපැත්තේන තද අඳුරු ලප කළු පාටට හුරු දුඹුරු පාටට හුරු ඒ වගේ තියෙනවා ඉතින් ඒවත් කාලයක් යනකොට මේ පැක් එක පාවිච්චි කරනකොට ගොඩක් වෙලාවට ඒ තත්ත්වනුත් මගහරව ගන්න පුළුවන් සාමාන්‍යයෙන් පිග්මන්ටේෂන් කියන්නේ යවන්න හරිම අමාරු තත්ත්වයන් පිග්මන්ටේෂන් කාණ්ඩ තුනක් තියෙනවා මම ඒක කලින් උගලන් පිග්මන්ටේෂන් කරපු වීඩියෝ එකේ කියලා ඇති ඉතින් අපි දැන් ආයේ වීඩියෝ එකට යමු මේකේ මේ විදිහට පේස්ට් එක හොඳට බ්ලෙන්ඩ් කරලා ගන්න ඕනේ අරගෙන ගත්තාම අර පොඩ්ඩක් ඒ කියන අලවල තියෙන කෑලි කෑලි ගතියක් එනවා ඉතින් ඒක හොඳට පෙරලා ගන්න එහෙම නැත්නම් මේ විදිහට හරි එහෙම නැත්නම් ඕගලන්ට රෙදි කෑල්ලකට දාලා හරි මේකේ යුෂ ටික ගන්න පුළුවන් පේස්ට් එක වගේ එක එහෙම ගන්න එක වඩා සුදුසුයි මම දැන් මේක කොටස් දෙකකට වෙන් කර ගන්නවා එකක් අපේ අනිත් පැක් එක හදන්න අනිත් එක ඇස් යටට ගන්න එකට ඒ වගේම කියන්න ඕනේ මේ පැක් එක ඔයගලන්ට දිනපතාම පුළුවන් ආලේප කරන්න මේ වගේ ප්‍රශ්න තියෙන කෙනෙක්ට මොනවද නැද ප්‍රශ්න ඇස් යට කළු වෙලා තියෙනවා නම් දෙවෙනි පැක් එක මම අර කලින් කිව්වා වගේ අල විතරක් පාවිච්චි කරපු එක ඒ වගේම කහ පාටට හුරුවට හදන පැක් එක තව ඉස්සරහදී ඔයගලන් බලා ගන්න පුළුවන් ඒක දවස ගාන උනත් පාවිච්චි කරාම හැමේ තියෙන කළු ඒ කියන්නේ අඳුරු වෙලා තියෙන ගතිය වගේ සම සාමාන්‍යයෙන් තියෙන පාටට වැඩිය අඳුරු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ අවුවට ගිහිල්ලා අවුවට පිලිස්සිලා වගේ තියෙනවා නම් ඒක ගොඩක් අඩු කරනවා එතන ගියාම වාගේ තියෙන කළු ලප තියෙනවා නම් ඒවා ගොඩක් ලාපාට වෙලා වෙලා අඩු වෙලා යනවා ඒ වගේම කුරුලෑ කැළලි තියෙනවා නම් ඒවත් නැති වෙලා යනවා ඒ වගේම අහමට පිච්චිච්ච ගතිය පිච්චිච්ච අර සමහර අයගේ රතු පාට වෙලා තින්නේ ඒව නැති වෙලා යනවා විශේෂයෙන්ම හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වයන් මේ කහ පාටින් හදන පැක් එකට ගොඩක් අඩු වෙලා යනවා ඉතින් ඒක හැබැයි එක දිගට පාවිච්චි කරලා බලන්න දවස් 14ක් වගේ හත පන්නලා දවස් 14ක් වගේ එක දිගට පාවිච්චි කරන්න සාමාන්‍යයෙන් අපි ක්‍රීම් එකක් උදේ හවස ගාන වගේ මේ පැක් එක ගාලා බලන්න පුළුවන් ඉතින් මේ විදිහට දැන් අපි පේස්ට් එක ගත්තා වෙනම ඊට පස්සේ මම එකතු කරනවා ඒකට මීපැණි ස්වල්පයක් හැමදාමත් කියනා වගේ මේවා ගුණ හරියට ඔයගලන්ට ලැබෙන්න හොඳ අමුද්‍රව්‍යම පාවිච්චි කරන්න මේ මල් 1000කින් හදන මීපැණි එක තමයි මම මෙතනදී යොදාගන්නේ
ඒක නැතුණා කියලා ගැටලුවක් කරගන්න එපා. අපේ ලංකාවේ තියෙන හොඳ මේ පැණි මේවට දෙවෙනිය නොවෙන ඒවා. ඒ හින්දා ගොඩක් හොඳ දෙයක් තෝරගන්න බලන්න මේ පැණි වල වුණත්. ඊට පස්සේ අර මම ඕගලා දකින් නැති ලෙමන් බින්දු කිහිපයකුත් ඒකට එකතු කරගත්තා. මේ පැණි ඔයගලන්ට පේන ඇති ගොඩක් ඝනකම්. ඒ කියන්නේ හරිම ඝනයි. දියාරු නැහැ. කමාරුයි දිය කරගන්නත්. ඉතින් ඒක අර ගුණාත්මභාවය වැඩි. ඉතින් ඔයගලත් මේ වගේ හොඳ දේවල් අරගත්තොත් ඔයගලන්ගේ මේ හදන දේවල් වල ප්‍රයෝජන ගොඩක් හොඳ ප්‍රතිඵල ඔයගලන්ට ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට ඒක කලවම් කරගෙන මේ විදිහට කලවම් කර ගැනීමක් අවශ්‍යයි. මේ පැණි ගැන තව කියනවා නම් මේ පැණි ගන්නකොට ඔයගොල්ලෝ හොඳට සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් මම අර කලින් කියනවා වගේ ওই පොළොන්නරුව අනුරාධපුර පැත්තේ වගේ තියෙන එහෙන් වගේ ගෙන ගන්න පුළුවන් නම් මේ පැණි ගොඩාක් හොඳයි ඔයගොල්ලන්ට. ඊට පස්සේ මේ තියෙන කස්තුරිකහ. කස්තුරිකා සල්පෙකුත් මම එකට එකතු කරගන්නවා. කස්තුරිකා ගොඩක්ම හැමේ තියෙන ගැටලු කුරුලෑ තත්වයන් ඒ කියන්නේ සමේ එන ආසාදන නැති කරලා හරිනවා. මේ තියෙන්නේ ඔයගලන්ට පේනවා ඇති මේ එතන තියෙන්නේ මම කොටාගත්ත කුරුඳු පවුඩර් එක. ඒකෙන් සල්පෙකුත් මම මේකට යොදා ගන්නවා. කුරුඳු යදාගැනීමේදී මෙතනදී වෙන්නෙත් අර කුරුලෑ ගතිය එන ගතියත් අඩු වෙනවා. තියෙන ඒවත් සුවපත් වෙනවා. තව මම මේකට කොත්තමල්ලි සුවල්පෙකුත් එකතු කරලා තිබ්බා. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් ඒක එකතු කරගන්න පුළුවන්. මොකද අකමැති අය නම් අවශ්‍ය නැහැ. මේකෙදි ඒ අර පැක් එකේ ගුණාත්මකභාවය වැඩි. ඉතින් ඒ අමුද්‍රව්‍යවත් එකතු කරගෙන හොඳට කලවම් කරලා ඊට පස්සේ අපි මුලින්ම අර අල මිශ්‍රණේ තියෙන අල අපි බ්ලෙන්ඩ් කරලා හදාගත්ත පේස්ට් එක තියෙන ඒකෙන් ස්වල්පයක් එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. ඒ කියන්නේ මූණට බෙල්ලට හරියන ප්‍රමාණයට හදාගන්න. මේක පුළුවන් නම් ඕගොල්ලන්ට ඒ වෙලාවට හදලා පාවිච්චි කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නැත්නම් මේ පැක් එක තියාගන්න පුළුවන් ඕගොල්ලන්ට දවස් 4ක් විතර ෆ්‍රිජ් එකේ දාලා හදලා තියාගන්න. ඊට වැඩිපුර තියාගෙන පාවිච්චි කරන්න එපා. ඒකේ ගුණාත්මක භාවයක් එන්නේ නැහැ. මොකද පරණ වෙන්න ඒකේ තියෙන අර වැඩක් නැති වෙනවා. ඉතින් මේ පැක් එක ඔයගොල්ලන්ට ඇස් වටේ ඇරෙන්න. දැන් මම මේකට තව එකතු කරනවා කෝමාරිකා සල්පයක්. ඔයගොල්ලන්ට කැමති නම් කෝමාරිකා එකතු කරගන්න පුළුවන්. මම අමතර දෙයක් විදිහට එකතු කරගන්නේ. ඒකින් වඩා අර ගුණයක් ලැබෙන හින්දා මෙතනදි කෝමාරිකා ස්වභාවික මම මෙතනදි ජෙල් එක යොදාගන්නේ. ඔයගොල්ලන්ට කෝමාරිකා අර මේ සුද්ධ කරලා අරගෙනත් මේකට එකතු කරන්න පුළුවන්. පොඩක් බ්ලෙන්ඩ් කරලා අරගෙන හැමේ හොඳ දීප්තිය මොයිස්චරයිසර් එක හොඳ රඳවා තියාගන්නත් මේක ඉවහල් වෙනවා කෝමාරිකා යොදා ගැනීමෙන්. අර ගොඩක් අර සාමාන්‍යයෙන් අල වලින් හදන පැක් එකක් දැම්මම හැම ගොඩක් ටයිට් වෙනවා. අර දාපු කෙනෙක් දන්නවා ඇති ගොඩක් හැම තද වෙනවා. ඉතින් ඒක ගොඩක් මගහැරව ගන්නත් පුළුවන් කුමාරිකා එකතු කිරීමෙන්. තව දෙයක් කියන්න ඕනේ මේ පැක් එකක් දාපු වෙලාවට සාමාන්‍යයෙන් අපි පැය විනාඩි 20ක් පැය භාගයක් වගේ ඉන්නවනේ. මම කියන්නේ උපරිම විනාඩි 20ක් ඉන්නේ හොඳටම ඇති. කතා කරන්න ඒ කියන්නේ කරන්න යන්න එපා. ඒ කියන්නේ දැන් මේ පැක් එක ගොඩක් තද වෙන පැක් එකක්නේ. එතකොට ඔයගොල්ලෝ කතා කරනකොට පැක් එකක් දාගෙන ඉඳලා එතකොට ඒ සියුම් තැන්වල ඔයගොල්ලන්ගේ ඉරි මතුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම කට දෙපැත්තේ වගේ. ඒ හින්දා ඒ වෙලාවේ නිදහසේ ගත කරන්න. ඒ කියන්නේ සාමාන්‍ය රිලැක්සින් මියුසික් එකක් අහලාගෙන වගේ. ඒ වගේ ඔයගොල්ලෝ විවේක වේලාවකට මේ වගේ දෙයක් පාවිච්චි කරන්න. ඉතින් මේ පැක් එක ඔයගොල්ලන්ට මේ තියෙන්නේ අර ඇස් වටේ යොදන්න පුළුවන් එක. මේක අල මිශ්‍රණේ විතරයි තියෙන්නේ. අල එක බ්ලෙන්ඩ් කරලා මේකට ඕනනම් ඔයගොල්ලන්ට කොමාරිකා ටිකක් හරි එහෙම නැත්නම් මේ විදිහට දෙහි බින්දු කීපයක් උනත් ඇතුළු කරන්න පුළුවන්. දෙහිවලට ආසාත්මිකතාවක් දක්වන කෙනෙක් නම් මේවා දාන්න එපා. කොමාරිකා ටිකක් හරි එහෙම නැත්නම් නිකන් හරි ඇස් වටේට ආලේප කරන්න. ඉතින් නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් මේවා පුළුන් කෑලි දෙක තියලා ඇස් වටේට තියන්න.
අනිත් කහ පාට පැක් එක මූණ වටේට ආලේප කරන්න ඇස් වටේ නැතුව මොකද අර කුරුඳු ඒ වගේම කොත්තමල්ලි සුවල්පයක් වගේ දාගත්තේ ඉන්න සමහර අයට ඇස් අවට ගෑවාම මේ පැක් එක පොඩ්ඩක් දනගතියක් ඉන්න පුළුවන් ඒ හින්දා මොන දේ පාවිච්චි කරත් මේ දේ හදාගත්තට මොන දේ එකපාරට ඔගොල්ලෝ මූණට ඇප්ලයි කරන්න යන්න එපා ගන්න යන්න එපා මේ වගේ අතේ ගාලා ඔයාලට ප්‍රශ්නයක් නැත්තම් පාවිච්චි කරන්න මේ වගේ මේ දාලා තියෙන අමුද්‍රව්‍ය වලට ඇලර්ජි ඒ කියන්නේ ආසාත්මිකතාවයක් දක්වන්නේ නැති කෙනෙක් නම් පාවිච්චි කරාට කමක් නැහැ මම හැමතිස්සම කියනවා වගේ මේ දේවල් ඉස්සෙල්ලා ඔයා අතක එහෙම ගාලා බලලා තමයි මූණට පාවිච්චි කරන්න ඕනේ ඒක ගොඩක් හොඳයිනේ ඒක කොච්චර හොඳ දෙයක් වුණත් ස්වභාවික දෙයක් වුණත් ඒක තමන්ගේ පරිස්සමට හොඳයිනේ ඒ හින්දා පැච් ටෙස්ට් එකක් කරනවා කියන්නේ එහෙම කළා බලලා ඔයගොල්ලෝ පාවිච්චි කරලා බලන්න මේකෙන් හැමේ තියෙන අඳුරු ගතිය නැති වෙලා යනවා ඒ වගේම හැමට හොඳ පැහැපත් පෙනුමක් එනවා ගෙදරදීම හදාගන්න පුළුවන් හරිම සරලයි ඔයාලට අමතර වේදමක් යන්නේ නැහැ ඉතින් ස්වභාවික දේවල් වලින් ලස්සන වෙන්න තමයි අදත් ඔයාලට මේ දේ කියලා දුන්නේ මේ හැමදේම පුළුවන් තරම් අර මං කිව්වා වගේ හරිම නැවුම්ම ගන්න බලන්න කුමාරික වුණත් නැවුම්ම ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි අල එක නැවුම්ම ගන්න ඉතින් මං හිතන මේ පැක් එක ඔයගොල්ලෝ හදලා බලයි කියලා මේකට ඇත්තටම ගොඩක් ස්කින් එක ලයිට් වෙනවා පැහැපත් වෙනවා ඉතින් මේක ගාලා විනාඩි 20ක් ඉඳලා ඉවර කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ කුමාරිකා ජෙල් එක මූණේ ආලේප කරන්න එතකොට ගොඩක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් ඕගොල්ලන්ට හැම ලස්සන වෙනවා අර ග්ලාස් ස්කින් එකක් වගේ කියලා කියන්නේ ඒ වගේ තත්යකට එනවා එක දිගට කරලා බලන්න පාවිච්චි කරන්න පුළුවන් පැක් එකක් තමයි මේ කියලා දුන්නේ ක්‍රීම් එකක් වගේ ඩේ ක්‍රීම් එකක් වගේ දිනපතා පාවිච්චි කරන්න පුළුවන් මේ පැක් එක එහෙම ප්‍රශ්නයක් නැහැ